ඉන්ධන අර්බුදයේ හමුවේ පෙරවුම්හල් අසල විශාල වශයෙන් ජනතාව එක්රොක් වීම මගහරවා ගැනීමට සහ ඉන්ධන ලැබෙන පෙරවුම්හල් හඳුනා ගැනීම සඳහා මේවන විට යෙදවුමක් සහ වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන ලැබෙන පෙරවුම්හල් කලින් හඳුනාගෙන ජනතාවට තමන්ට අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමට හැකියාව හිමිවුවත් එම පෙරවුම්හල් වෙත ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබෙන බවටයි ජනතාව චෝදනා කරන්නේ. මේ හේතුවෙන් දින ගණන් පෙරවුම්හල් අසල මේ ජනතාවට රැඳී සිටීමට සිදුව තිබෙනවා. එලෙස ජනතාව දිගු පොලිම්වල රැඳී සිටියේදී අත්‍යවශ්‍ය සේවාවන්යයි පවසමින් පොලිස් සහ රාජ්‍ය නිලධාරීන් පොලිම්වල රැඳී නොසිට ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධීන් ප්‍රදේශ රැසකින්ම වාර්තා වුණා. ජුබිලි කණුව ඉන්ධන පෙරවුම්හල් අසල දින ගණන් රැඳී සිටි ජනතාවට ඉන්ධන ලබා නොදී අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දීමත් සමග ජනතාව ඊට එරෙහිව විරෝධය පළ කළා. අත්‍යවශ්‍ය කට්ටියත් පොලිමේ ආව නම් ඔය කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි ඇත්ත ඇත්ත කතන්දරේ. මේ කියන සහනකාමීක නැති කරන් දෙපා. බැල්ලේරයි. උලන් අදින්නේ. කෑනෝ තාලා ගෙවොත් මීට පාකොත් අදින්නේ. බොරුකෙල්ලෝ නැහැ. වැඩිවලා වැඩිවලා. ඊට දානවා. ඊට දාන්නියෝ. දැන් බලන්න ඊයේ රෑ 10 ඉඳලා ඇවිල්ලා අපිට තෙල් නැහැ. ළමයි බඩගින්නේ. අපිට ගෙවල් දොරව තියලා ළමයි ඉන්නවා. අපිට ජීවිත තියෙන රස්සාවක් තියෙනවා. මේ විදිහට රස්සාව දුවේ ඉන්න බෑනේ හැමදාම. අපි මිනිස්සු මේ සත්තු නෙමෙයිනේ. අපේ ගෑනු දරුවෝ කන්න දෙන්නේ පසුව එම පිරිස මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක්ද සිදු කරනු ලැබුවා. මේ අතර කොම්පඤ්ඤ වීදියේ ඉන්ධන පෙරවුම්හලේද පොලිම්වල රැඳී සිටි ජනතාවට ඉන්ධන ලබා නොදී පොලිස් නිලධාරීන්ට පමණක් ඉන්ධන නිකුත් කරන බව පවසමින් එම ස්ථානයට රැස්ව සිටි පිරිස විරෝධතාවයක් සිදු කරනු ලැබුවා. පසුගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් පැමිණ තත්ත්වය පාලනය කළේ මෙලෙසින්. ආදුක ඉන්ධන පෙරවුම්හලේද ඉන්ධන නිකුත් කිරීමේදී ඊයේ රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. රාජ්‍ය නිලධාරීන්ට ඉන්ධන නිකුත් කිරීම ප්‍රමුඛත්වය ලබා දීමට එරෙහිවයි මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබෙන්නේ. බණ්ඩාරවෙල නගරයේ ඉන්ධන පෙරවුම්හලසල දිගු පොලිම් තිබියදී එම පොලිම්වල නොසිට ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කළ පිරිසකට රැස්ව සිටි පිරිස විරෝධය පළ කරමින් ඔවුන්ව පළවා හරිනු ලැබුවා. මිනිස්සු විනය කරපු ඉන්නවා පොලිංග වල. ඒත් නෑ ඔයාලට විනය. බදුරලේ ප්‍රදේශයේද තවත් උණුසුම් තත්ත්වයක් ඇති වෙතිබෙන්නේ පොලිම්වල රැඳී සිටි ජනතාවට ඉන්ධන ලබා දීම ප්‍රමාද කරමින් රාජ්‍ය සේවකයන්ට සහ හිතවතුන්ට ඉන්ධන ලබා දීමට උත්සාහ කිරීමත් සමගයි. පසුව එහි සිටි පිරිසක් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේ මෙලෙස. මීට අමතරව තවත් ප්‍රදේශ රසකම මාර්ග හරස් කරමින් විරෝධතා පළ කිරීමේ සිද්ධීන් වාර්තා වුණා. Oh!
මේ අතර ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපති කුසුම් සඳනායක මහතා ප්‍රකාශ කළේ ඉන්ධන බෙදාහැරීමේදී සහ පිරුම්හල්වල ඇතිවන කලහකාරී හැසිරීම් හේතුවෙන් බෙදාහැරීම් කටයුතු සිදු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි. තෙල් බෙදාහැරලා යම් කිසි තැනකදී මේක අවසන් වෙනකොට මේ අවසන් වෙච්ච තැන තියෙන පුද්ගලයා සහ ඒ කණ්ඩායම කලහකාරීව හැසිරෙන මේක ඊටම ස්වභාවික තත්ත්වයක්. ඉතින් අපිට මේකට කරන්න කිසිම කාරණාවක් නැහැ. අපිට මේක කලහකාරී කරා කියලා කලහකාරීව හැසිරුණා කියලා එහෙමත් නැත්නම් මේ පෙට්‍රේෂන් වලට විනාශකාරී අන්දමින් පහර දුන්නා කියලා මේ ප්‍රශ්නේ දශමයක්වත් බේරෙන්න හේතුවක් නැහැ. නොරොච්චෝල බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙකක් අද මධ්‍යම රාත්‍රියේ සිට නවතා දැමීමට පියවර ගන්නා බව විදුලි ඉංජිනේරු සංගම් කියා සිටිනවා. නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනක යන්ත්‍ර දෙක සදින 75ක නවත්ත කොටසක් සඳහා නවත්තන්න සිද්ධ වෙනවා. පරිම වශයෙන් පැය 5කින් වගේ විදුලි කප්පාදුවකින් නවත්ත ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ පැය 3 විනාඩි 20ක් පැය 3 විනාඩි 40කින් වගේ විදුලි කප්පාදුවකින් මේක නවත්ත ගන්න. සඳුදා ඉඳලා දෙවි තෙල් හෝ ඩීසල් ප්‍රමාණවත් පරිදි හම්බුනේ නැත්නම් පැය 3 විනාඩි 20ක් හෝ ඊට වඩා වැඩි විදුලි කප්පාදුවකට යන්න සිද්ධ වෙයි.